තෙරුවන් සරණයි හැම දිනාටම මූණු පොතේ සහ විවිධ පේජ් වල ඉන්න අපි විශ්වාස කරන අතරම ආදරයෙන් ඉස්සෙල්ලම මතක් කරනවා අපි බලන පිරිස සහ විවිධ පේජ් කරන ගොඩක් දූල පුතාලා අපිව යම් වීඩියෝ එකක් දැම්මම ෂෙයා කරන බව අපි දැකලා තියෙනවා එකක් කියන්න ඕනේ දැන් ඔය මොන හරි දේශපාලන හැල්ලක් මොන හරි දැම්මොත් නම් ගොඩාක් දාර්ශනික ඉන්නවා ෂෙයා කරන්න අදහස් දක්වන්න මෙහිමයි හාමුදුරනේ හරමයි හාමුදුරනේ කියන්නේ හැබැයි රටට වැඩක් කරන දෙයක් ගැන දැම්මොත් ෂෙයා 3.4යි ඊළඟට අදහස් 3.4යි බුදු සරණයි තමයි ඉතින් ලයික් එකක් බුදු සරණක් මලක් තමයි ඉතින් මම කියන කතාව පොඩ්ඩක් අහමු රට ආදරය කරන හැමෝම එකතු වෙමු අපි පසුගිය දිනවලත් ගමින් ගමට ගිහිල්ලා පවුල් 800කට විතර පින්නතුනි 20 කණ්ඩායම් හදලා ගෙවතුව ගාවට දිරිමත් කරන්න එක 20 කණ්ඩායමකට රුපියල් 25000ක ද්‍රව්‍ය පොහොර බීජ පැල අපි බෙදා දුන්නා. ඉතින් දැන් මේ දේවල් වලින් ගොඩක් අය අස්වැන්න නෙලමින් සිටිනවා. ඉතින් මේ ව්‍යාපෘති අපි දිගටම කරගෙන යනවා. මේ වෙලාවේ මම ආරාධනා කරන්නටයි ගත්තේ ඔබටත් අපි එකතු වෙන්න කියලා. අපේම මිනිසුන් වෙනුවෙන් අපි මේ ව්‍යාපෘතිය කරමු දුප්පත් ගම්මානවලට ගිහිල්ලා අපි දිගින් දිගටම පහුගිය දිනවල කරගෙන ආවා දෙවන්ත පිබිදීමක් ඒ හරහා ඇති වුණා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මම වරායයි සමිත හාමුදුරු 071 225 03 තමයි මගේ සුපුරුදු දුරකථන අංකය. හැම වැඩක්ම අපි විනිවිද භාවයෙන් කළා. ඔබට අපේ පේජ් වලට YouTube නාලිකාවලට වරායයි සමිත හිමි බණ කියලා Facebook එකේ YouTube එකේ ටයිප් කරාම අපි කරපු දේවල් බලන්න පුළුවන්. මහා පරිමාණෙන් අපි කරපු පුරන් කුඹුරු අස්වැද්දීම්, ගෙවතුවගා සංග්‍රාම, ඒ වගේ දැවැන්ත ව්‍යාපෘති බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම අපි දරුවෝ 300කට පොත් බෙදා දීමක් සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට අපි පොත් බෑග් 100ක්, ඒ වගේම පොත්පත් යම්කිසි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. අපිට තව අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩ දෙක කරන්න ඔයාලට එකතු වෙන්න කියන ආරාධනාව තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධානම දේ තමයි අපි ගමින් ගමට ගිහිල්ලා පවුල් 20 කණ්ඩායම් හදලා ගෙවතු වගාවට දිරිමත් කරන සංවිධානාත්මක වැඩපිළිවෙලක් සාදන්නට ඕනේ කියන පරමාර්ථය තුල තමයි අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් මම කැමති අපේ පන්සලේ, ඒ කියන්නේ මේ වෙලාවේ දැන් අද මම හිතන්නේ අද හෙට පළවෙනිදා, ඒ කියන්නේ මාර්තු පළවෙනිදා ජනවාරි මාර්තු පළවෙනිදා මේ පෙබ්‍රවාරි මාසේ අන්තිම දවස අද මේ සන්ධ්‍යාකාලේ මම ඔබට කතා කරන්නේ. ඉතින් මම අපේ පන්සලේ මේ මොහොතේ වෙනකොට වගාව, කියන්නේ මල් වෙනුවට වවලා තියෙන හැටි ඔබට පෙන්වන්න සූදානම්. ඊට වඩා දෙවන්ත දෙයක් අපි පසුගිය කාලවල කරලා තිබුණා. හැබැයි මේ වෙලාවෙ එච්චර ලොකු දෙයක් අපිට කරගන්න බැරි වුණා. නමුත් අපි යමක් කළා. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි පන්සල ඉස්සරහා ගෝව වවලා තියෙනවා. දැන් මේ ගෝව ගෙඩිය හැදීගෙන එන්නේ. මෙතන මේ වැලක් වැලලා තියෙනවා. ඉතින් අපි විදිහට මේ විදිහට ෆොන්ට් එකක් හදලා ෆොන්ට් එකේ ඔයාලට බලන්න පුළුවන්. මෙතනත් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. මෙතන අපි අවර වැලක්. මේ ලොකු පෝච්චියක් පන්සලේ ඉවර දාපු මේ අවර පැලයක් තමයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා ඇති. මේ තියෙන අවර වැලක් මට කෙනෙක් අවර ඇට ලබා දුන්නා. එයින් අවර වැලක්, නිවිති වැලක්, ඊට පස්සේ තම්පලා ගහක් අපි හදලා දෙන මේක කන්න ඕනේ. දැන් මල් එන්න ඇවිල්ලා, ඒ නිසා මල් හැදෙනකන් ඉන්නේ නැතුව අපි මේ තම්පලා ගහ කන්න ඕනේ. මල් හැදිලා තියෙන්නේ. ඒ නිසා නිවිති වෙලක් අපි මෙහෙම උඩට යවලා තියෙනවා. තව භාජනවල එහෙම තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ පොන්ට් එකේ දාලා තියෙනවා. මේ කම්පුන් දාලා තියෙනවා. මම ඔයාලට තවත් පෙන්වන්න වගාව ඔමයන් විනාඩි 3ක් ඉවරයි. මනින් අපි පෙන්නන්නම්කො. මේ විදිහට අපි තාම පැල පොඩි රාබු තමයි මේ තියෙන බෝල රාබු. මේ පැත්තම මේ ආයම අපි වගා කරලා තියෙන්නේ. මේ තියෙන බෝල රාබු. දැන් දින 30ක් වෙනවා මෙතනට. මේ බෝල රාබුලට දින 30ක් වෙනවා. ඉතින් ඔයාලා ගෙදර කන්න උනත් හදා ගන්න පුළුවන්. අපි මේ බොරළු පොලවක තමයි හදලා තියෙන්නේ. මේ කබොක් පොලවක තමයි මේ හදලා තියෙන්නේ. තනි කර කබොක් තියෙන්නේ. මේ කබොක් පොලවක අපි මේ වැඩි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට රාබු අර ටිකේ රාබු තියෙනවා, වම්බුට තියෙනවා. තව ඉතින් අපි මේක පැල තාම ලොකු නෑ. තව තියෙනවා මේකේ අතර අපි තවත් දේවල් හිටවලා තියෙනවා. පිපිඤ්ඤා එහෙම හිටවලා තියෙනවා. මේ විදිහට වම්බුට
තියෙනවා මේ හැදලා තියෙන. තමයි හපෙත් තව ඉදමක් අපි වෙන මොකක්ද කරලා තියෙනවා. මේ විදිහට වම්බොටු. මේ තියෙන පිපිඤ්ඤා. පිපිඤ්ඤා පැල මේ පිපිඤ්ඤා තමයි මේ ටිකේ තියෙන්නේ. මේ ටිකේම තියෙන පිපිඤ්ඤා. ඉතින් ඔන්න ඔය වගේ ගිවත්තක් හදන්න තමයි අපි දිවි දෙන්නේ. අපි ආරාධනා කරනවා ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න 0.71 2.5 0.3 අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වම්බටු ගිරියක් ඔයාලට ඉදවල තියාගත්තම ඊළඟ අස්සන්නට ඔයාලට ගන්න පුළුවන්, ඇට හදා ගන්න පුළුවන්. ඒ වගේ ගහේ හැදෙන පළවෙනි දෙවෙනි වගේ ගෙඩිය තියාගත්තම ඉතින් මේ විදිහට තමයි රාමුවගාව ඔයාලට බලන්න පුළුවන්. මම දැන් පේනවා ඇති. ඒ විදිහට තමයි අපි රාමු ඉදවල තියන්නේ. දින 60ක් වගේ වෙද්දි සාමාන්‍යයෙන් අපි රාමු ගලවනවා 45 60ත් අතර. එහෙනම් හැමදෙනාටම විනාඩි 6ක් වෙලා තියෙනවා. තෙරුවන් සරණයි. මම රටට ආදරය කරන යමක් කරන්න කැමති හැමෝටම මම ආරාධනා කරනවා. මම වරායයි සමිත ආම්තුරු 0.71 2.5 0.3 මට කතා කරන්න කියලා. අපි පවුල් 25 25 හදලා මේ දැලැන්ත සංග්‍රාමය කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.